අපි සියලු දෙනාම යම් කිසි කාලයක් ඉපදිලා ඉන්නා වගේම අපි ඔක්කොම මැරෙන මිනිස්සු. අපි උපදිනකොටම ඒ ඉපදිච්ච වෙලාවේ අපිට නොදැනුණාට ඒක නොදේරුණාට ඒ ඉපදීම බලාගෙන ඉන්න කෙනා දන්නවා මේ ඉපදිච්ච කෙනා කවදා හරි මැරෙනවායි කියලා. ඉතින් මේ රටේ මොකක් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ මොකක් අය හිතන්නේ නැහැ අපි මැරෙන මිනිස්සු කියලා. ඉතින් අපි මැරෙන මිනිස්සු කියලා හිතනවා නම් බොහෝ සමාජයේ ප්‍රශ්න අඩුයි මම දන්න විදියට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය තුළ මම දැන් පක්ෂයේ අවුරුදු 54ක් වැඩ කරලා තියෙනවා. මේ කතා කරපු දැන් දිනකර වෙබ් අඩවියක් පටන් ගන්නවානේ. දිනකර පත්තරේ මෙතන මේ එහා පැත්තේ දැන් අපේ මාධ්‍ය ඒකකයේ ප්‍රයුක්ත කරපු ගොඩනැගිල්ලම උඩ තට්ටුවේ යට තට්ටුවේ තියෙන කාලේ මම ඒ කාලේ තරුණ සංවිධානයේ ලේකම් විදියට හිටියා, සභාපති විදියට හිටියා. මමත් දිනකර පත්තරේ ඒ කාලේ කොල්ලෙක් විදියට මාධ්‍ය වේදිකෙක් විදියට කටයුතු කරපු කෙනෙක්, ලියපු කෙනෙක්. මම ලේක් හවුස් පත්තරේ අවුරුදු 5ක් පොළොන්නරුව සමූහ වාර්තාකාරයා විදියට ලියපු කෙනෙක්. ඒක නිසා මමත් පත්තරකාරයෙක්. ඉතින් මාධ්‍ය පිළිබඳව අද ලෝකයේ හුඟක් වෙනස් වෙලා. මේට අවුරුදු 25කට 30කට 40කට 50කට එහා තිබුණු මාධ්‍ය කලාව සහ මාධ්‍ය විද්‍යාව තාක්ෂණය නෙවෙයි අද තිබෙන්නේ. අද ඇත්තටම අද ලෝකය පාලනය කරන්නේ දේශපාලකයින්ද මාධ්‍ය කියද කියන ප්‍රශ්නයක් ලෝකේ තිබෙනවා. BBC, CNN, අල් ජසීරා වැනි ආයතන ගත්තිට ඔබ දන්නවා ලෝකේ බලවත් රටවල් සමග බොහෝ වෙලාවට හැප්පෙන වෙලාවල් තියෙනවා. ඒ තත්ත්වයන් වගේම ලෝකයේ තුල සිදුවෙන විවිධ සිදුවීම් ගන්නිට අපිට පෙනී යන කාරණයක් තමයි අද නව තාක්ෂණයක් සමග මාධ්‍ය කොතරම් බලවත්ද කියන කාරණා. දැන් සතියකට දෙකකට කලින් මේ රටේ තිබුණු විශේෂයෙන්ම අරගල තරුණයින් නායකත්වයේ ඒ ලක්ෂ ගාණක් එකතු කරුවේ කවුද එකතු කරුවේ? නායකෙක්. නායකෙක් නෙවෙයි එකතු කරුවේ, මේ තරුණ මිනිසක් අතේ තිබුණු මේ පුංචි මොබයිල් ෆෝන් එකෙන් තමයි මේ ලක්ෂ ගාණ එකතු කරුවේ. ඒක අපි බොහොම පැහැදිලිව දන්නවා. නායකෙක් කියන නායකෙක් ඉස්සරහට එන්න බෑ. කණ්ඩායම් ගණනාවක් 35ක් 40ක්. නමුත් ලක්ෂ සංඛ්‍යාත ගණනක් එකතු කෙරුවේ රටේ පාලකයා රටෙන් පිට කරන්න තරම් ශක්තියක් ගොඩනැගුවේ මේ ගෙවල් වල තරුණ ළමයි අතේ තියෙන මේ පොඩි ජංගම දුරකථනය. ඉතින් ඒක නිසා මාධ්‍ය කියන්නේ ආණ්ඩු හදනා වගේම ආණ්ඩු පෙරලනවා. ආණ්ඩුව කොච්චර හොඳ වුණත් ආණ්ඩුව නරක් කරන්න නරක් කළා පෙන්වන්න මාධ්‍යෙට පුළුවන් ජනතාවට. ඒ වගේම තමයි කොච්චර නරක් වුණත් ආණ්ඩුව මාධ්‍යයට පුළුවන්කම තියෙනවා රටේ ජනතාවට ලෝකෙට පෙන්වන්න මේක හොඳම ආණ්ඩුව කියලා. 2015 මාව ජනාධිපති කෙරුවේ මේ රටේ ජනතාව විශේෂයෙන්ම මම එදා රාජපක්ෂ මහත්තුරුන්ගේ ආණ්ඩුවෙන් එළියට ආවේ අපේ සතයක් නිතුව. මාව ජනාධිපති කරන්න කවුද පෙරමුණ ගත්තේ? ඒ ඇතිවෙච්ච සමාජ වෙබ් අඩවි රැල්ල මාව ජනාධිපති කරන්න විවිධ සංවිධාන අපි දේශපාලන පක්ෂ සංවිධාන 49ක් විසම අත්සන් කළා. ඒ හැම කෙනෙක්ගේම කැපවීම තිබුණා වගේම මාව ජනාධිපති කෙරුවේ 2015 සමාජ වෙබ් අඩවි. ඒක සිංහල, දමිළ, මුස්ලිම් සියලු දෙනා මහා පුදුමාකාර බලවේගයක් විදිහට මාව ඉස්සුවා. එතකොට ඒ
තත්ත්වය තුල ඒ වැඩ කරගෙන ගියා වගේම අන්තිම කාලේ වෙනකොට මාව නැත්තර නැති කියන්නේ ඒ සමාජ මාධ්‍යම තමයි. ඉතින් අද වගේම මම ජනාධිපති කාලෙත් මගේ ජනාධිපති මාධ්‍ය ඒකකය දුර්වලකම් රාශියක් තිබුණා. මොකක් කයි හොඳට වැඩ කරනවා නම් දුර්වලකම් රාශියක් තිබුණා. නමුත් 2015 මා බලයෙන් පත් කළා වගේම පාසු ප්‍රහාරයත් එක්ක මාව නිකම් බින්දුවට දාලා ඉපාම කරපු මිනිහෙක් කෙරුවෙත් ඒත් මාධ්‍ය තමයි කළේ වෙන කෙනෙක් නෙවෙයි. ඉතින් අපි මේ ප්‍රජාතන්ත්‍රවාදය මානව නිදහස ජනමාධ්‍ය නිදහස ජනමාධ්‍ය කලාව මාධ්‍ය මේක ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මාධ්‍යවලින් ගැහුවයි කියලා විචනය කරලා තරහා ගන්න හොඳ නැහැ, රණ්ඩු වෙන්න යන්න හොඳ නැහැ. මගේ අවුරුදු 54ක දේශපාලන ජීවිතයේ තුල මම කිසිම මාධ්‍යවේදියෙකුට පොළොන්නරුව වේවත් කොළඹවත් ලංකාවේ කිසි දැනකවත් මම කිසිම කෙනෙකුගේ හිතරේ දෙන්න බං කතා කරලා නැහැ. තර්ජනයක් කළා නැහැ. වචනයක් මම කතා කරලා නැහැ. මොනවා හරි විරුද්ධ මට තියෙනවා මම දැක්කොත් මම ඉතින් ටෙලිෆෝන් එක අරගෙන මේ සහෝදරයා මේ මොකද්ද මිත්‍රයා මේ වැඩි මේ වෑයි මට මේව කරන්නේ කියලා මම එහෙම තමයි කතා කරන්නේ. මම එහෙම තමයි කතා කරන්නේ. ඉතින් නොත් අමුනාංශක දන්නවා සමහර ආණ්ඩු තුල විශේෂයෙන්ම 2015 පෙර මේ රටේ තිබුණු ආණ්ඩුව මේ රටේ ජනමාධ්‍යවේදී කී දෙනෙක් රට ගියාද අතපය කරනවද ධර්මාධ්‍යවේදී කී දෙනෙක් මිය ගියාද ඒ කියන කාරණය. අර මෙතන කවුද කිව්වා වගේ මගේ ආණ්ඩුව 2015 ඉඳන් 2019 දක්වා මේ රටේ කිසිම කෙනෙකුට ආණ්ඩුවේ තුවක්කුවක් පත්තුනේ නැති ආණ්ඩුව. සයිට ප්‍රශ්නෙට විශ්වවිද්‍යාල දරුවෝ සතියකට දවස් 3ක් ඇවිල්ලා බලනවා. අද ජයවර්ධනපුර, හෙට කැලණිය, ඊළඟ දවසේ කොළඹ ඔහොම මේගොල්ල බෙදාගෙන ඇවිල්ලා වහිනවා. වහින්නේ හරියට හවස 3ට 3:30ට තමයි ඇවිල්ලා වහින්නේ. ඒ වැස්ස වහිනකොට හරියට මේ වෙලාව තමයි රජයේ කාර්යාලවල ඉන්න හැම කෙනෙක්ම වැඩ ඉවර කරලා ගෙදර යන වෙලාව. කෝච්චියට දුවනවා, බස් එකට දුවනවා, තමන්ගේ වාහනේ පදවගෙන යනවා. ඒ අතරින් රටේ අනිත් ආහාර සහ අනිත් ප්‍රවාහන සේවයන් මේ කුලබ මේ ඔක්කොම හිටිනවා. ඉතින් මගේ ඒ කාලේ බුද්ධ්‍යාංශකට වාර්තා කරනවා ඔබතුමාගේ අම්මා තාත්තා ඉවරයි මේ පෙරපාලි කාර්ය වැඩිලා කරන වැඩේ නිසා පාර යන ත්‍රිවිල් කාර්යයක් මගේ මෞසී මම පතක් කරලා තමයි මගේ ගුණ වර්ධනා කරන්නේ. ඉතින් ඒ තත්ත්වෙටපත් වුණා. අවුරුදු 3ක් ඒ පරිප්පුව කෑවා මම. අර වගේ කර අහන්න තියෙන ඉහෙළම අසභ්‍ය වචන මම ඇහුවා. නමුත් මම මේ හැම වෙලේම ඉරු පොලිස්පතිවරයාට කියලා තිබුණේ තුවක්කුවක් ගෙනියන්න එපා, වෙඩිල්ලක් පත්තු කරන්න එපා, ඔය ළමයි ඇවිල්ලා ඕන දෙයක් කෑ ගහලා ගියාවේ රාජ්‍ය හා පෞද්ගලික දේපළ වලට හානියක් කෙරුවොත් ඕගොල්ලෝ අයින ගිහදලා ඒවා වීඩියෝ කරලා නඩු දාන්න. හැබැයි ඒ අරින්න තුවක්කු පත්තු කරන්න එපා. මම හිරගෙදරින් එක මිනිහෙක් එළියට අරගෙන වෙඩි තිබ්බේ. මේ රටේ පාතාලයේ තියෙන මිනිස්සුන්ට මම වෙඩි තිබ්බේ. නීතිය ක්‍රියාත්මක කළා. ඒ නීතිය ක්‍රියාත්මක කිරීමේ උච්ච අවස්ථාව මම ගත්තේ මම විශේෂයෙන්ම පාතාලයේ හිටපු කුඩු විකුණලා හිරේ ගිය හිරේ ගිහිල්ලා කුඩු විකුණන අයගේ නල්ල ඉස්සු අරගෙන හතර දෙනෙකුට මම අස්සම් කළා මරණය දන්නේ දෙන්න කියලා. ඒ කියන්නේ රටේ තියෙන නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදී. එහෙම නැතුව ඔය පහුගිය කාලේ වගේ හිරගෙදරින් එළියට ගෙනල්ලා වෙන තැනකින් කොහෙන් හරි හොයාගෙන ගෙනල්ලා ඔන්න ගඟට බැන්නා, ඔන්න පැනලා ගියා, පැනලා යනකොට වෙඩි තියන්න සිද්ධ වුණා. ඔහොම එක කතාවක්වත් මං ගැන කියන්න බෑ මගේ අවුරුදු පහේ. ඒ විදිහට අපි රටේ වැඩ කෙරුවා. මෙතන කතා කරපු 3 දෙනෙක්ම ගොබෙල්ස් කෙනෙක්. හිට්ලර්ගේ මාධ්‍යවාදී ගොබෙල්ස්.
itu malah tiap katawa hari ini hari Google's niaya tamai mau ke aku tuh pahlu bidasih kievala diene Marx wanade kiena kalle Google's ke niaya tamai Hitler ke mat dia mati itu malah tiap bidienda boruah siasa reaksi anda boruah siasa reaksi sama aja di buama sama aja mereka aktifin dari kira wisata sekarang ini bagai tamai Buhu aye, mama kena, eh mata aye, buhu itu Google's niaya anmata kerela Google's niaya kreatif kerbau aye inwa bau gede kali. Oi binya beradanya, binya naik ke pinde be, binya ke dinan be, binya ke maksia dan be, binya hilirian wa. Mei mata mangi aye. Itu kota, mei kiwi ape aye. Itu kota, kuma demi maksia kota nengi. පක්ෂයක් ගොඩනැගෙන්න මේ රටේ දේශපාලන සංස්කෘතිය සහ අපි දන්නවා මේ රටේ දේශපාලන ඉතිහාසය ගත්තාම නායකයා ශක්තිමත් කිරීම තුල තමයි මේ රටේ පක්ෂ ශක්තිමත් වුනේ. හැබැයි නායකයාට අර ගොබෙල්ස් න්‍යායෙන් ඇදගෙන වැටෙන්න ඉවර වෙන්නම ගහනවා නම් එතකොට ඒ නායකයා ගොඩනැගෙන්නේ නැහැ පක්ෂය ගොඩනැගෙන්නේ නැත් නෑ ඔක්කොම ඉවර වෙනවා තමයි. Eh, api pagi aku tu nak kata sama, tu nak kata beri kalah. Dedas dana ni itu lah, api paksa ini jadi beri nak beri dia. Dari si ramai itu mah, itu ama untuk beri sahaja halal. Eh, untuk diri pat kiri presentation kela, istri kya kani dia, api menteri apa tu, menteri kanda ya, paksa menteri mengarang sama dia. Eh, rohul laksa ini dedas ramai itu mah lagi, api widwat kanda ya. Rata pura aja, tapi nikah mesti ya. Namun, rata yang ada di wala lalu terbagi, apakah COVID, bad awuna, awud deh terjadi kalian. Ir masih memarti kalau dia apa, kayak itu rata Google's niaya kriyat mengguna, apik ya na. Jadi, aja di sana, apit ter, amaruna, apik kerena berasa dahan nol, sebab pertimbangan. Jadi, ini sahaja mah මේ මාධ්‍ය ඒකකය මේ විදිහට ශක්තිමත් කරලා මොකද තරුණයින් දාලා උගත් තරුණයින් දාලා ඒ වටා කමිටුවක් ඉන්නවා එතකොට සීමලා පිටියමෙන්තුමා උපදේශක විදිහට ඉන්නවා අපි විර කුමාර දිසානායකතුමා මාධ්‍ය ප්‍රකාශකය විදිහට ඉන්නවා මහාචාර්ය රෝණ ලක්ෂම පියදාස මහත්මයා වගේ අය ඊටත් උඩින් එතුමාලා ඉඳලා මේ අවශ්‍ය උපදේශ දෙනවා ඒ වගේම මෙතන ඉන්න මම නම් වශයෙන් කියන්නේ මාධ්‍ය කලාව පිළිබඳව හොඳ හැකියාවක් තියෙන දක්ෂතාවයක් තියෙන දැනට ක්‍රියාකාරීත්වයේ ඉන්න සෑහෙන පිරිසක් අපි ඒ කමිටියට දාලා තියෙනවා. ඒක නිසා අපි මේ උත්සාහය ගන්නේ මේ රටේ අද තියෙන ප්‍රශ්න වලින් ජනතාව ගොඩ ගැනීම සඳහා ආණ්ඩුවක් හදන්න අනාගතේ. ආණ්ඩුවක් හදන්න වෙන දෙයකට නෙවෙයි. වෙනම තියෙන Benda benda orang tuh bismillah nabi dia ni Sri Lanka jahat paksa, mereka ready main mandu ker, desa pan paksa, Sri Lanka jahat paksa, bandar naik metua metinnya itu aye, mereka ni maha perliak ker aye, dan malah bandar naik metinnya ke, wajah perjuangan dia, bandar naik metinnya, bomo sunder, akarshaniya, kanta mak pilih ker, desa pan naik mak pilih ker, mulu loko kuter di naga ker. Nobody jating a Samuel Loki Ratwa legacy, the Hata Prajina to Avila, BMI CHA Tiela, again to be a Loki to put the Prasidura. Then we are Mame Pauki Aung Devadure, Yatiander Samu Kipira Villa, Yama, where Rajina, Katakar in order, Magikahana, Umba Lankari, Mona Paksidia. Mama Sri Lankanja Paksidian in air. Mama Giani Bandar Rajam and the near Paksi. Eka dia buah utama, hari dia lah. Itu kau utama yang ulan kau dah hinawak kehil lah. Sejarahnya mata kini eva kata kan. Bandar naik metinnya ke kali, istirahat tu hari bandar naik metuma ke kali. Merah tek riat mewet wijesa pratibat dia. Mulu loke ma dinakat, mulu loke ma apit adre kala, mulu loke ma apit akarshaniyona. අපිට හැමදේම දුන්නා සුළු කර්මාන්තද මහා කර්මාන්තද කනබුණ දේද සංවර්ධනයේද තාක්ෂණයේද හැමදේම දුන්නා දැන් බලන්න ඊයේ පෙරේද මේගොල්ලෝ මේ දාගෙන තියෙන ලෙඩේ දැන් අපි
සාමාන්‍යයෙන් අපි ආණ්ඩුවට සහයෝගය දෙනවා කියලා අපි ප්‍රකාශ කරලා තියෙනවා අපි තීන්දුවක් ගන්න තියෙනවා ඇත්ත අපි ආණ්ඩුවට සහයෝගය දෙන්න කරන හොඳ වැඩවලට ජනතාව මේ වැඩලා ඉන්න තත්ත්වෙන් ගොඩ ගන්න මොනවද ආණ්ඩුව යම් කිසි පියවරක් ගන්න ඒ ගන්න පියවරට අපිට පුළුවන් පාර්ලිමේන්තුවේ අත උස්සන්න අපි යෝජනා කරලා තියෙනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් අපි ඒ වෙනුවෙන් තමයි මෙනි හිටියේ දැන් අවුරුද්දක ඉඳලා ඔය අද හැම කෙනෙක්ම කියන්න කලින් අපි සර්වපාක්ෂික ආණ්ඩුව යන ඇදුවේ නමුත් මම මේ කියන්නේ දැන් බලන්න මේ චීන නැවක් එක්ක මේ දැන් ඇති වෙලා තියෙන බරපතල තත්ත්වය මේ තත්ත්වයට පත් වෙන විට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඇමතිවරයාවත් දන්නේ නැහැ දැන් චීන නැව මේ රටට එන්න කලින් අනික මේ චීනයේද ඇමරිකාවද රුසියාවද ඉන්දියාවද මේ ජපානයේද ලෝකේ බලවත් රටවල් ඒගොල්ල මේ අවුරුද්දකට සැරයක් ඒගොල්ලන්ගේ තිබෙන යුද ශක්තිය සහ තාක්ෂණික ශක්තිය පෙන්වන්න කොහොම නැවක් අරගෙන ලෝකේ වටේ ඔය හැම රටක්ම යනවා ඕක මේ අදියේ දෙයක් නෙවෙයි මේ රටට අලුත් දෙයක් නෙවෙයි මගේ කාලෙත් ලෝකේ හැම රටකින්ම ඔහොම ඇවිත් තියෙනවා ඇවිල්ලා සුමානයක් මාසයක් නැව ගහගෙන ඉඳලා ඕන ඕන කෙනෙක් ගිහින් බලන්නත් පුළුවන් මොකක් කියලාට ඔය හැම රටකින්ම මේ ධර්මම ජනාධිපති කාලේ මාවත් එක්කන් ගිහිල්ලා එන්නකොට ඔය කතා කරලා දේ එකක් බීලා ඇවිල්ලා තියෙනවා එතකොට දැන් අපිට අද මුළු ලෝකේ හැම රටක්ම ඕනේ අපිට අපිට ඉන්දියාව ඕනේ චීනය ඕනේ ජපානය ඕනේ ඇමරිකාව ඕනේ යුරෝපය ඕනේ රුසියාව ඕනේ මේ සියලු රටවල් පකිස්තානය ඕනේ මේ සියලු රටවල් අපිට උදව් කරපු රටවල් අනික විශේෂයෙන්ම ප්‍රභාකරන්ගේ යුද්ධේ කාලේ ජාත්‍යන්තරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ මානව හිමිකම් කොමිෂමේ ඔය හැම රටක්ම අපි වෙනුවෙන් පෙනී හිටපු රටවල් අපි වෙනුවෙන් කෑ ගහපු රටවල් අපි වෙනුවෙන් සටන් කරපු රටවල් මට මතකයි යුද්ධයේ තදින්ම යන කාලේ මානව හිමිකම් කොමිෂමේට ගිය අපේ නියෝජ්‍යෝජියා පාකිස්තාන් නියෝජ්‍යයා කියලා පාකිස්තාන් ඒ පරණ මේ වාර්තා අරගෙන බලන්න පුළුවන් පාකිස්තාන් නියෝජිතයා කතා කරපු හැටි අපි ගැන අපේ ශ්‍රී ලංකා නියෝජිතයෝ ඒ විදිහට කතා කරලේ නැහැ මට බලාගෙන ඉඳලා මගේ ඇස් වලින් කඳුළු ආවා මේ අපේ රට වෙනුවෙන් කතා කරන්නේ අපේ රටේ මිනිස්සු නෙවෙයි නේද කියලා. ඒතරම් ලෝකයේ සහයෝගයක් අපිට තිබුණා. දැන් මේ චීන නැව එන්න ලෑස්ති වෙනකොට අනිත් නැවුත් එහෙමයි මේ රටට ආපු ඔය රටේ වෙන යනකට රටවල් වලට ඒ රට මාස දෙක තුනකට කලින් දන්නනවා අපි එනවා ඔයාලා වරාය අපි ගහගෙන ඉඳලා ටික කාලයක් අපි යනවා යන්න ඒකට අවසර ඉල්ලනවා. එතකොට මේ චීන නැව ලංකාවට එන්න අවසර ඉල්ලලා ලියුම එව්වා. එව්වාම පහුගිය ජූනි මාසේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඒකට උත්තර ඇවිල්ලා හරි එන්න කිසි ප්‍රශ්නයක් අපේ නැහැ කියලා. ඉතින් නැව ආව දැන් එනවා. එතකොට දැන් මේ අතරේ ආණ්ඩුවට ආපු එක්තරා බලපෑමක් තුල ආණ්ඩුව කියනවා නැවට එන්න එපා කියලා. එහෙම නැත්නම් මේ එන එක පහු කරලා එන්නයි කියලා කියනවා. එතකොට චීන නැව කියනවා අපි දැන් එන ගමන එනවා අපිට එන්න කියලා තියෙනවා ඒ නිසා එනවා අපිට දැන් වෙන කරන්න දෙයක් නැහැ. නමුත් අපිට ආපුවම ප්‍රශ්නයක් තියෙනවා අපි මේ ඉන්නේ යුද්ධයකට එහෙම නෙවෙයි. අපි ලංකාවට එන වෙලාව එනකොට අපේ නැවේ ආහාර ඔක්කොම ඉවරයි 2000 ගානක් නැව ඇතුළේ ඉන්නවා. ඒක නිසා අපිට ආහාර ටික දෙන්න අපේ 2000 ගානට ඒක තමයි චීන නැවේ ඉල්ලීම ආපුවම ඒ දේ ඉෂ්ට කරන්න. චීනේ පුන පුනා කියනවා අපි කිසිදු යුද කරුණුත්තරකට මෙතෙන්දී මේ ගමන එන්නේ නැහැ කියලා. ඒ වගේ මම දන්නවා මගේ පරණ ඒ අධ්‍යක්ෂින් තුල ඇමති කාලේද ජනාධිපති කාලේද ඔය ඕජේ නැව්වා වහම ඉතින් ඒ ඇවිල්ලා ඉස්කෝල ළමයි සමාන කරලා බලන්න යනවා සාමාන්‍ය මාසෙටත් බලන්න යනවා ආරක්ෂක අංශ වලින් බලන්න යනවා ගිහිල්ලා බලලා ප්‍රමුඛ ගහලා එම අරේ මේ එනවා ඉතින් එතකොට අපිට මම කිව්වේ ඒකයි හැම රටක්ම ඕනේ අපිට ඉන්දියාව නැතුවම බැරි රටක් ඉන්දියාව දැන් පහුගිය කාලේ අපිට කොච්චර උදව් කළා. එතකොට අපේ බෞද්ධ ඉතිහාසයත් එක්ක අපි දන්නවා අපේ බැඳීම තියෙන්නේ බෞද්ධ ඉතිහාසයත් එක්ක
ඉන්දියාවත් එක්කත් අවුරුදු 1000 ගන්න. ඒ වගේම තමයි චීන එක්කත් පාලියන් භික්ෂුවගේ ලංකා ගමනේ ඉඳලා අවුරුදු 1000 ගානක ඉඳලා චීන එක්කත් බැඳීම තියෙන්නේ. එතකොට දැන් අවුරුදු 2කට 3කට කලින් මේ පෞගිය අලුත් ආණ්ඩුව ඇවිල්ලා ජපානය යමි නැති කරගත්තා. ජපානය යමින් ඈඩ් කරගත්තා. මම ඒවා විස්තර කියන්නේ කාලය යන නිසා. එතකොට දැන් මේ කරගත්ත අවුල නිසා අපිට පේන දෙයක් තමයි ආණ්ඩුව හරියට ඔළුව පාවිච්චි කරලා වැඩ කෙරුවේ නැත්නම් චීනෙත් අපිට නැතුව යනවා. ඒකයි. එතකොට මේ පැහැදිලිවම විදේශ ප්‍රතිපත්තියේ තියෙන බරපතල වැරැද්ද. අද විදේශ ඇමතිතුමා අලිසප්ටි ඇමතිතුමා ඉතාම හොඳ කෙනෙක්. ඔහුගත් ඉතාම හොඳ කෙනෙක්. බොහොම මානවවාදී හිතවත් කෙනෙක්. අපේ කොහොම හොඳ මිත්‍රේ. නමුත් මම හිතන්නේ මට ආරංචි විදියට එතුමාවත් දන්නේ නැහැ මේ චීන නැවෙන්නේ ආපුවා මේ නිලධාරී නියුමැරියා එන්න කියලා එහෙම තමයි මට තියෙන ආරංචි. ඉතින් ඒක නිසා මේ අවුල් අපිම හදා ගන්න අවුල්. හැබැයි මෙතුමාලා කියපු විදියට තමුන්නාන්සේලා දන්නවා මට කොච්චර පහර ගැව්වත් කොච්චර විවේචනය කළා මගේ අවුරුදු පහට මාස එකමාරකට අඩු කාලය තුල ලෝකේ හැම රටක්ම මිත්‍රශීලී සුහදතාවයෙන් සහෝදරත්වයෙන් අපි අත්දැකගත්තා මිසක් ඒ හැම රටක්ම මගේ රට පිළිබඳව ආකර්ෂණීය තත්ත්වයකටම පත් කරගත්තා මිසක් විදේශ ප්‍රතිපත්තිය තුල මගේ කාලයේ කිසිම රටක් එක්ක අවුලක් හදාගත්තේ නැහැ. ඉතින් සමහර ආණ්ඩුවල අවුල හදාගෙන තියෙනවා දැන් මේගොල්ල හදාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවුල අපේ රටට අහිතකර නොවන විදියට පාඩුවක් නොවන විදියට ආණ්ඩුව විසඳා ගනී කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ඉල්ලීමක් කරනවා. ප්‍රධාන වශයෙන්ම අපේ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය ලෝකයේ සෑම රටක් සමගම සහෝදරත්වයෙන් සුහදශීලී ලෙස එකට අත්දැල් බැඳගෙන කටයුතු කිරීම. ඒ නිසා හිඟිවේ චීනෙත් ඕනෑ, ඉන්දියාවත් ඕනෑ, ජපානයත් ඕනෑ, ඇමරිකාවත් ඕනෑ, රුසියාවත් ඕනෑ, යුරෝපයත් ඕනෑ මේ හැම කෙනෙක්ම ඕනෑ කියලා. ඉතින් ඒක නිසා මම මේකට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අද අපේ මාධ්‍යයකය විවෘත කරපු අවස්ථාවේ මාධ්‍ය ලේකම් ත්‍රිසරණසිංහ මහත්මයාතුළු අර මම කියපු කොමිටියේ සියලු දෙනාටත් අනික් සෑම දෙනෙකුටමත් අපේ සංවිධායකවරු අනික් සියලු දෙනා අපිට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න මේ කටයුතු ඉස්සරහට ගෙනියන්න. මේ ඉස්සරහට ගෙනියන්න ගන්නේ අපේ පෞද්ගලිකත්වයක් සඳහා නෙවෙයි, මේ රට වැඩලා තියෙන දැන් රට කොට ගැනීම සඳහා පක්ෂය සංවිධානය කරගෙන ගෙනියන වැඩ පිළිවෙලත් එක්ක අපේ සැබෑ පණිවිඩ සමාජයට දෙන්න අවශ්‍ය නිසා. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.